ගෞරවනීය ස්වාමීන් වහන්ස, තමන්ගේ ඇසුරට සුදුසු කල්යාණ මිතුරෙකු සොයාගන්නේ කෙසේද යන ගැටලුව කෙනෙකුට ඇති වුණොත් ඔබ වහන්සේ ඒ පුද්ගලයා උදෙසා පහදා දෙනු ලබන ධර්මානුකූල වටපිටාව කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝන, එතනදී අපි අපේ ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් කොහොමද සොයාගන්නේ කියන කාරණේ නෙමෙයි අපි දකින්න ඕනේ. මම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වීම. ඔන්න ඔතන තමයි අපේ දුර්වලතාව. මම කවුද කල්යාණ මිත්‍රයෙක් සොයාගන්නවා කියන කාරණයට වඩා අපි මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේදී අපේ චිත්තය, අපේ අදිෂ්ඨානය, අපේ බලාපොරොත්තු විය යුත්තේ මං කොහොමද කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ කියලා. මම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා ලෝකයට ධර්මයට අදාළ දේ දේශනා කරන්න මතක් කරලා දෙන්නේ කියලා දෙන්නේ කොහොමද කියන කාරණේ අපි දකිනවා. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍රයෙන් සොයනවායි කියන කාරණේ පැත්තකින් තියලා මම කල්යාණ මිත්‍රයෙක් වෙනවායි කියන කාරණේ දකින්න. මම කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළපු ධර්මයට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. එච්චරයි. අපිට සමාජය තුල ජීවත් වෙද්දී කල්යාණ මිත්‍රභාවය මතු කරගන්න තියෙන මෙතනින් තමයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයේ අර්ථයන් ප්‍රකාශ කරන ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන කෙනා කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. එන එතනදී අපි අනුන් සොයනවාට වඩා මම කොහොමද මේ ලැබුවා වූ නව වසරේ කල්යාණ මිත්‍රයේ බවට පත් වෙලා මේ කල්යාණ මිත්‍රාශ්‍රය ලෝකයට කියලා දෙන්නේ, සමාජයට බෙදලා දෙන්නේ කියන කාරණේ තමයි අපි දකින්න ඕනේ. එහෙම නැත්නම් අපි කල්යාණ මිත්‍රභාවය සකස් කර ගැනීම කරේ වීරිය සකස් කරගන්න නැතුව අප කල්යාණ මිත්‍රයන් සොයසා ඉන්න ගියොත් නෝනා අපිට කවදාක්වත් කල්යාණ මිත්‍රයෙක් සොයාගන්න හම්බු වෙන්නේ නැහැ. අපිට කල්යාණ මිත්‍රභාවය ඇති කරගන්න හම්බු වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න සමාජය පිරිහෙන ස්වභාවයට යන්නේ නිරේතුරුව මේක සමාජයේ කාටවත් දොස් කියන තැනකින් අපිට ඇඟිල්ල දික් කළ දොස් කියන්න බෑ. මොකද සමාජය එක තැනකින් විනාශභාවයට පත් වෙන්නේ නැහැ. සමාජයක් විනාශ වෙද්දී මුලින්ම සමාජය තුල ජීවත් වෙන පූජක පක්ෂයේ දුර්වලභාවයට පත් වෙනවා. ඒ පූජක පක්ෂය නිසාම පාලක පක්ෂයේ දුර්වලභාවයට පත් වෙනවා. පූජක පක්ෂයේ පාලක පක්ෂයේ දුර්වලභාවය නිසා මුළු රටේ ජනතාවම දුර්වලභාවයට පත් වෙනවා. තේරෙනවද? ඉතින් මේවා හේතුඵල ධර්මයක්. මෙතෙන්දී අපි කාටවත් ඇඟිල්ල දික් කරලා ඔබ වැරදි කියන අවශ්‍යතාවයක් අපිට නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කෙසේද මම නිවැරදි වෙන්නේ කියන කාරණේ මතු කරලා දකින්නයි. ලෝකේ නිවැරදි කරන්න කාරණේ නෙමෙයි. එතෙන්දී මම කොහොමද නිවැරදි වෙන්නේ කියන කාරණේ අපි සියලු දෙනාම දැක්කොත් සමාජෙම නිවැරදි වුණා වෙනවා. ඒක තමයි තැන තියෙන්නේ. ඒ නිසා පැවිදි පක්ෂය, පූජක පක්ෂය නිරේතුරුවම තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලාට අදාළව මේ ධර්මයන් තුල ජීවත් වෙනවා. දැන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා හැටියට සංඝරත්නය හැටියට අපි නිරයතුරුවම අපි සිහිනයක් දකින්න වෙනවා. පැවිදි ජීවිතය තුළ මම කවදාදුතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ, මම කවදාදුතුම් සකෘදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, රහත් ඵලයට පත් වෙන්නේ කියන කාරණිය සිහිනයක් හැටියට අපිට ඡන්දයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සිහිනය දකිද්දී ඡන්දය තුළ ජීවත් වෙද්දී අපි තුලින් අනිවාර්යයෙන්ම උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළව ධර්මතාවයන් වැඩෙනවා. එතකොට මේ වැඩෙද්දී අපි නිරේතුරුවම පැවිදි පක්ෂයේ හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ. නිරේතුරුවම නෝනා අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක වයෝවෘද්ධභාවයට පත් වෙද්දී බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා, මහා කාශ්‍යප දැන් ඔබ වයෝවෘද්ධයි. ඔබට දැන් ওই පාංශකූල චීවර දරන්න බෑ. ඔබට දැන් මේ ගිජ්ජ කූටේ නැගගෙන පිණ්ඩපාතේ වඩින්න බෑ. ඒ නිසා දැන් ඔබ මේ ආරන්නේ ගත වෙලා ආරාධනා දාන බාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔය පාංශකූල චීවරයේ අත්හැරලා ඔබ සිනුදු සිවුරක් දරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදය තමයි භාග්‍යවතුන් වහන්සේ මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් මේ අනාගත සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නද කියලා. තේන්න දෙවිලාය බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. එනම් උපසම්පදා භික්ෂූන් හැටියට නොවනා අපි සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම රාත්‍රියට සැතපෙන්නේ යන මොහොතේ අපි හිතුවොත්, අපි අදිස්ථානය කරගත්තොත් මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නද කියන කාරණේ නොවනා මේ මුළු සංඝ සමාජ මාලෝකන්ත භාවයට පත් වෙනවා. දැන් අපේ භික්ෂූ ජීවිත අපි ගොඩනගා ගත්තේ ඔයනි තැන්වල. ඒ නිසා සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම දක්ෂ වෙන්න ඕනේ මේ ලැබුවා වූ වසරේදී තමා තුලින් අදිෂ්ඨානයක් ඇති කරගන්න. සෑම රාත්‍රියකම තමන් අදිෂ්ඨානය කරගන්නවා, තමන් දකිනවා මම ආදර්ශමත් නොවුනොත් සංඝ සමාජයට කවුරුන් ආදර්ශමත් වෙන්නේ කියලා. ඒ තැනදිම නොනා අයෝමය විදිහට අපේ ශක්තිය වැඩි වෙනවා, සීලේ ශක්තිය වැඩි වෙනවා, සමාධියේ ශක්තිය, ප්‍රඥාවේ ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා අපි අනුන් ආදර්ශයට ගන්න යනවා කියන කාරණයට වඩා
තමා කවදාද තමා කොයි මොහොතේද මේ අනාගත සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නේ කියන කාරණේ නිරතුරුව දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මන් ලෝතුරා බුදුරජාණන් වහන්සේව දකින්නේ කියන කාරණේ දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මේ ධර්මයේ අකාලික ගුණය මේ ධර්මයේ සම්දිත්තික ගුණය මේ ධර්මයේ ඕපනායක ගුණය දකින්නේ කියලා දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මේ සංඝ රත්නේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමිච්චපටිපන්න ගුණය ලබන්නේ කියලා දකින්න. ඒතර මෙහෙම දකින්නේ නෝනා තමා තුලින් තමාට අයෝමේ ආත්ම ශක්තියක් මතුවෙනවා. එමෙතො සමාජයෙන් ආදර්ශ සොයාගෙන යන්න එපා. එතෙන්ට ගියොත් අපි පැටලෙන්න පුළුවන්. ඒ නිසා තමා තුලින් තමා මේක මතු කරලා දකින්න. ඒ වගේම පාලක පන්තියේ නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මොකෝ පාලක පන්තියේ දුර්වලභාවය නිසා නෝන අප්‍රමාණ සමාජ ව්‍යසනයන් සමාජය තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සප්ත අපනිහානී ධර්මයන්ට අදාළව තමන්ගේ පාලන සිද්ධ කරගන්න. ඒ නිසා පාලක පක්ෂය වශයෙන් දැක්කත් පක්ෂ වේවා විපක්ෂ වේවා නෝන මේ මොහොතේ මේ රටේ පැන නැගිලා තියෙන යම් අර්බුදකාරී සංකීර්ණ ප්‍රශ්නාවලි තියෙනවා නම් ඊට මූලික වගකීම එතනින් තමයි සිද්ධ වෙන්නේ තියෙන්නේ. ඒක පක්ෂ ભેදයක් නැහැ. හිටියාය හෝ වර්තමානයේ හෝ තේන්න. ඒ නිසා සමාජය තුලින් නිරේතුරුවම මේ අපේ පක්ෂ දේශපාලනය තුල ගුණාත්මක භාවයක් ඇති වුණොත් මේ රටේ තියෙන ප්‍රශ්න වලින් නෝන 150% විසඳිලා එනවා. මේ තව තව අර්බුදයන් කරා ගමන් ගන්නේ මේ පාලක පන්තියේ තියෙනා වූ දුර්වලතාවය නිසාමයි. ඒ නිසා පක්ෂ ભેදයෙන් තොරව අපේ රටේ සෑම දේශපාලනය කරන පිරිසකම නෝන සීලානුස්සතිය දුර්වලයි. මෛත්‍රිය දුර්වලයි. ඒ වගේම සිත විසිරීලා තියෙන ආනාපාන සතිය දුර්වලයි. ඒ නිසා අපේ රටේ සදාචාරාත්මක තත්වයක් මතු කරලා යම් ප්‍රමාණයකට ගන්න නම් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට ඒ පින්වතුන් 225 දෙනාට සීලානුස්සතිය මෛත්‍රිය ආනාපාන සතිය පිළිබඳ අනිවාර්යම පුහුණුවක් දෙන්න. එච්චරයි. එතන තමයි තියෙන එකම දේ. එතන වෙනස් කරන්න නැතුව නෝන සමාජය වෙනස් කරන්න බෑ. ඒ නිසා නිරේතුරුවම සීල්පද පහ නිරේතුරුවම දුර්වල කරගන්න. එනිසා සීලානුස්සතිය අත්‍යවශ්‍යයි. එනිසා මෛත්‍රිය නැ ගැටෙන සිතින් ඇලෙන සිතින් ගැටෙන සිතින් මයි හැම වෙලාවම සකස් වෙන්නේ. ඒ නිසාම මෛත්‍රිය දුර්වලයි. ඒ වගේම නිරේතුරුවම විසිරුණු සිතක් තියෙන නිසා ආනාපාන සතිය සිතේ සංසුන් භාවි සප්තබොජ්ජංගයන් දුර්වලයි. ඉතින් ඒ නිසාම නොනා ඊට අදාළව තමයි සියලුම ක්‍රියාදාමයන් සකස් වෙන්නේ. ඒ නිසා මේ තියෙනා වූ ප්‍රශ්න වලට අඩකට විසඳුමක් ඔන්න ඔතනින් සමාජය තුර ලැබෙනවා. ඒ නිසා මේවයින් තොරව අපිට සමාජය හදනවා කියන දේ අර ඉසේ අමාරුවට කොට්ට මාරු කරනවා කියන කාරණයක් අපිට දකින්න. ඒ වගේම නිරේතුරුව ගිහි පින්වතුන්ලා දකින්න දෙයනේ මං කොහොමද ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මේ ලේ මස් ඇට සම් නහර දන් දීලා මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පසට වඩා මේ ශරීර මාංශ දන් දීලා නොනා මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කළේ ඔබත් මමත් වෙනුවෙන්මයි. ඔබටත් මටත් මේ යහපත ධර්ම මාර්ගය තුල ගමන් කරලා මේ දුක තුනී කරන මාර්ගය සකස් කර දී මුදෙසාමයි. එනිසා මං කවදාද ලෞතුරා බුදුරජාණන් වහන්සේ උනා වූ ඒ කැපවීමට වන්දි ගෙවන්නේ කියන සිහිනය දකිමින් ජීවත්. කොයි මොහොතේද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්නේ අරසා දුක්ඛන්දරාවක් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් වින්දේ මං වෙනුවෙන්මයි කියන කාරණේ Taman දකින්න ඕනේ. දැන් අපේ ගිනි ජීවිත තුන අපි දැක්කේ එහෙමයි. එන ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේසා දුක්ඛන්දරාවක් පාරමී කන්ද පිරුවේ අරසා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ මට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න උතුම් ධර්මයේ දකින්න අවබෝධ කරගන්න කියන තැන අපි දැක්කේ. ඒ තැන දැකලා බුදුරජාණන් වහන්සේගේ නායකාරීත්වයෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ හෙළුවා වූ ලේ කඳුළු දහ දියවල නායකාරීත්වයෙන් මිදෙන්න නම් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න ඕනේ අවබෝධ කරන්න ඕනේ කියන කාරණේ අපි මතු කරලා ගත්තා. එතනින් තමයි අපි ධර්මයේ මතු කරලා ගන්න තියෙන්නේ. එහෙනම් මේ සෑම තැනකදීම තමා තුලින් තමා මේක මතු කරලා ගන්න තියෙන්නේ. ඒ නිසා ලෝකේ ආදර්ශමත් වෙනකන් ලෝකේ අවවාදයන් අපි හිතන්න දකින්න යනවාට වඩා නෝනා වර්තමානයේ තුල අපිට පහසු දේ තමයි මම කොහොමද කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ කියලා. ඒ කල්යාණ මිත්‍ර භාවයේ පැවිදි භාවයේ තුලින් පැවිදි පින්වතා මතු කරලා ගන්න. දේශපාලනය කරන පින්වතා දේශපාලනය තුලින් ඒ උතුම් කල්යාණ මිත්‍ර භාවය මතු කරලා ගන්න. එතකොට ගිහි සමාජය තුල ගිහිවත් වෙන ගිහි පින්වතා ගිහි ජීවිතය තුලින් තමා තුලින් කල්යාණ මිත්‍ර භාවය මතු කරලා ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා. නිරේතුරුව නොනා මේ ධර්ම මාර්ගයෙන් අපිට ගන්න තියෙන මේ ප්‍රයෝජනීය ඵලය මේ ජීවිතේ අපි ලබා නොගත්තොත් අපිට ආයිමත් අවස්ථාවක් හොදක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ ලැබුවා වූ වසර මේ ධර්මයේ අර්ථයන් වැඩෙන වසරක් බවට පත් කරගන්න.